බයින්ද වා මේ ළඟදී මං මැරිච්ච ආච්චි කෙනෙකුට තුප්පෙන්නක් ඇදුවා සයිලන්ස් සයිලන්ස් මම කට්ටියට දැනගන්නයි කියන්නේ කට්ටියට දැනගන්නයි කියන්නේ කුංචි චන්දේ ළඟේ නින්ද අපි මේ ඇමතුමාට මීට වැඩිය කැපේලා මහන්සියලා සේවය කරන්න ඕනේ ඔයිදී ඒක බලා රාජකාරීනේ මට තියෙන්නේ උඹලා හරියට වැඩ කරන්නේ නැද්ද කියලා බලන්න විතරයි මරණ කිවි පාස්වැයක් නෑ බල දෙන්න නාවොත් විතරයි මට වැඩ තියෙන්නේ මොකද මම අතිරේක ලේකම් නේ හවුද අතිරේක ලේකම් මේක මාර වැලක් නේ බා අපි වැඩ කරන්නයි ඌ පඩි ගන්නයි මේක සම්පූර්ණ අසාධාරණයි මොකද ඒ කියන්නේ අසාධාරණකම මම නෙමෙයි කිව්වේ මොන කිව්වේ මොකද අසාධාරණකම අමෙතුමාට මම හරි පස්දා පිට වෙලාවට මර ප්‍රශ්නයක් ආවා පෝස්ටර් ප්‍රශ්නයක් ආවා කටවුට් ගිනි දින ප්‍රශ්නයක් ආවා උඹලා එකක් අතනවා ඒක දන්නේ මම එතකොට භයානකම රාජකාරී තියෙන්නේ මට ඒකින්ද මගේ පඩිය ගැන උඹලා කතා කරන්න එපා හරිනම් උඹලා පඩියනුත් ගානක් දෙන්න ඕන මං කරන වැඩවල අනේ මොකද කියන්නේ අයියනා අමතු වහන්නේ ते का बोला था अर्जुन महत्या तभी हरी फिल्म नहीं अमित तुम्हारा नंग एलियट गया मंदाना था एलियट गया क्यों मैं कड़े में अरे गैंगलों में केवल इतने मेरे टमी अने ओ अहिंसा को होता ना मेरा मंदाना इधर मेरे टमी क्या इन्हें चंद का है ये चंद का ही है मुझे कर रूम में ना बस ऐसे बताओ उसने मधे में मीहर එහෙම නැත්නම් මම මීහරක් ප්‍රශ්නයක් අහුවද? එහෙම නැත්නම් මූ මීහරක් දෙද්ද? මොකද මීහර? මගේ මේ අමතුමා ගියා අර මීහරක් වාගයක් මරන්න ගෙනහිල්ලා උන්ව නිදාස් කරන්න කියලා. බලගෙන ඉන්නේ නැද්ද ඒකට? නෑ නෑ ඒකට වෙනම කට්ටිය ඉන්නවනේ වීඩියෝ වගේ. හරක් නිදාස් කරන්න. බල මීහරක් නෙමෙයිනේ. නෑ නෑ අපිව ගෙනේ අමාරු වැඩ වුණා. කවදාද ගහන්න ඕන? අපි තමයි යන්නේ කරන්නේ. जनता බේබී බරපතල නැතු වේදන් කරන්නේ මොකදද වතු පිටි වලින් එනේ වගන්නා වේදන් කරන්නේ නේ ඊගෙන මේ දවස් දෙකේ මුකුත් සඳහන් වෙලා නැහැ කියන්නේ මෙතන ලොකු හොරකමක් වෙලා කියන එකනේ හොයා ගන්නම් නෑ එහෙම හිතන්න එපා මොකද ජස්ටින් උයි කවුද අපේ අනිත් එකා මිල්ටන් මිල්ටන් උන් දෙන්න තමයි ওই වැඩේ කරන්නේ හැබැයි ඕක කරන්ද ලියන්ද මේගොල්ලෝ අවංක වෙන්න ඇති අවංක වුණාම ඉතින් පොඩි පොඩි අපතක වෙනවා එහෙම වෙනවා මටත් වෙලා තියෙනවානේ මගේ තාත්තා කියන්නේ ඉතින් බේබිගේ තියෙන වාසනාවට අනිවාර්යයෙන්ම දිනනවා කියලා තමයි කියන්නේ. නැකත හොඳයි කේන්දරේ හොඳයි උපන් වෙලා හොඳයි කියලා තමයි කියන්නේ. සනිබරද? හ්ම්? සනිබරද? පොඩ අපේන ඔලුවේ ගැක්කුවක් තියෙනවා මං ඉතින් ලෙඩ ගැන හිතන්නේ නැහැ රකියාවේදී. රාජකාරී එක ලෙඩ දෙක.
උපදවා උඩුගම් බලා යනවා කල්පනා කරන්න මේ අපිත් කතා කරනවා මොකද මූට වෙලා තියෙන්නේ සුවරකට බෙල්ලුරු කියලා හරි මතක් වුණා හරි මතක් වුණා හරි යාන්ත මූ කතා කරනවා මේ මූට මේ වගේ කැමතුම බාර දෙයිද බං නැත්නම් අපි දෙන්නම මොකද දින්නේ ඕකට සුවලකට මේ කව ෆයිල්ක් කවන්න කියන්නේ අරද තාපි හම්බුණා 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 බල ගන්නවද මේ ෆයිල් එකේ තියෙන වටිනාකම අපිට මොකටද බං නැන්නේ මේ ෆයිල් එක ඕනනම් 7:50ක් පැටි කවර් එක කවර් එක 7:50යි සුවලකටම චන්දලයි ස්ටොක් එකක් නැති. ඒකත් පරණ චන්දලයි ස්ටොක් එකක් නැති මූ මෙච්චර අමාරුයි හොයන්න නැති. චන්දලයි ස්ටොක්. උඹ දන්නවද? උඹ දන්නවද? අපි දන්නේ නැහැ. බල දෙන්නම දන්නේ. මම දින 3ක් කල්පනා කළා. පැය 3ක් හෙව්වා. සොයාපු දේ හම්බ වුණා. හම්බ වුණා. දැන් සතුටුයි. 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 යාළුවා මේක ලේකම් කමේ සිට ඇමති ලේකම් කම දක්වා ගමන් ගන්නා ෆයිල් එක මේක. මේක හැම දෙයක්ම සියුම් විදියට හොයලා අධ්‍යයනය කරලා බලලා ලියාපු ෆයිල් එක. ඉතින් අපිට මොකක් දෝකම වෙලක් වෙන්නේ? අපිට වැඩක් නැහැ නේ. ඒක ඔයාලු කියලා තියෙන්නේ. මම දන්නවද මේ ෆයිල් එකේ මොනවද තියෙන්නේ? අපිට වැඩක් නැහැ. මේ ෆයිල් එකේ තියෙන්නේ සම්පූර්ණ මොබල දෙන්නගේ වැරදි. හව්. ඈ? නෑ නෑ කටහඬ කියන්නේ පොඩ්ඩ හෙම්බිට ආයෙදලා ඒක. ඔව්. හරි 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 මේ සල්ලි ඔක්කොම පාස් කරලා තියෙනවා. ඔව්. ඔව්. ඈ? 50000 කරි. එන්න නම් බෑ. මම බලන්න මම මෙතෙක් කරපා දැන් උත්තර මුදලක් කරලා 50000 ඉතින් හිතන්න එපා මම ඒ කොටස සතෙන් හරි ගොල්ලෝ හදලා දෙන්න ඈ හොඳයි මම කියන හරි මුසන්න ලියන මහත්තයා බර වැදලාගේ අපි එහෙම තමයි ඉතින් අපි වැඩ කරන්න එපා මොකද වාගේ මේ මේ නිකන් මේ 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 අතිරේක මේ සේවකයෝ නෙමෙයි අපි ස්ථිර සේවකයෝ මගේ වෘත්ති අතිරේක වුණාට මම ස්ථිර සේවකේ මම මොනතරම් සම්මුඛ සාකච්ඡා වලට ගිහිල්ලාද මේ දැන්ට අවිල්ල තියෙන්නේ එතකොට කාර්මික විද්‍යාලේ ඔව් පුහුණු මධ්‍යස්ථාන පරිගණක පුහුණු මධ්‍යස්ථාන ඔව් පාස් කළා ඔව් ඈ මට නම් හිතා ගන්නවත් බෑ මම ජාතික පාසල් පාස් කළා විශ්වවිද්‍යාලේ පාස් කළා නීති විද්‍යාලේ පාස් කළා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලේ පාස් කළා බස් වලට පාස් කළා ඔය සේරම පාස් කළා තමයි මෙතනට අවිලා තියෙන්නේ පොරණ අහන්න කො බසේ ඩ්‍රයිවර්ගේ මේ ඇත්තද මේ අපේ කැමතුමා අනිත් පැත්තට පයින් දෙනවා කියලා අපි ඒක විශ්වාස කරන්න බෑ යකෝ ඕකම හදිපත් කක්කුට්ටා මට 100%ක් විශ්වාසයි ඔය කක්කුට්ටා අනිත් පැත්තට පයින් දෙන්න දිනවා ඔය සුමන සිරියමතියත් ඇවිල්ලා ඉන්නේ ඒ ගැන කතා කරන්න වෙන්නේ ඇති අපේ කැමතුමා මුදල් වලටයි වලයටයි කෑදරයි ඒ වුණත් අවිතින ආණ්ඩුව දාලා කොහෙවත් යන්නේ නැහැ. ඒකෙම තමයි. ඒකෙම තමයි. පිස්සුද යකෝ කොච්චර සල්ලි ගසා ගන්න තිබුණා. ලොකු කුට්ටියක් දෙනවා කියලා කිව්වොත් ඕක වයින්වා අනිත් පැත්තට. මේ එහෙට ගියත් එකයි මෙහෙට ගියත් එකයි.
ජනතාව විතරනේ බල රැවටෙන්නේ මේ ජනතාව දැනගන්න ඕන තමන්ගේ තන්ද බලේ දීලා යවන එක උන්ට සේවයක් කරන්නේ නැත්නම් රටට සේවයක් කරන්නේ නැත්නම් මොන පැත්තේ හිටියත් කමක් නැහැ ඌව ගෙදර යවන්න ඕන කියලා මේ අපි දෙන්නත් ඉන්නේ අමුතුම ළඟ නේ බා ඇයි බා එහෙමද අමුතුමාර බලන්නේ යකෝ අපි කරන්නේ අපේ රස්සාවනේ අපිට ඒකට රජයෙන් බැටමක් ගෙවනවානේ අපි මොකටද මුන්ට පක්කලියක් කරන්නේ කොහොමද අපි ඉස්සු එහෙම වුණාට ඒක හරිය නෑ නේ බා මොකද හරිය නැතිද මේ එතකොට දැන් ඔබ කරන රස්සාව අමුතුමාර බොක්කෙන් නෙවෙයිද කරන්නේ මේ මම මෙතන ඉඳගෙන කරන්නේ මගේ ජීවිතේට වමන අත්දැකීම් ලැබුණා ඒකෙන් මම පුහුණුවක් ලැබුණා පුහුණුවක් උඹ මොකද්ද බං පුහුණුවක් ලබන්න මෙතනද වෙලා මම මේකේ පුහුණුව ලැබලා මම මොන જાතියකින් හරි ඡන්දෙ ඉල්ලනවා අවත අවල්ලීන උඹට කවුද බං ඡන්දෙ දෙන්නේ යකෝ උඹ මේක දැනගනි ඔය ඇමතිලා ළඟ හිටියේ වැඩි හරියක් තමයි දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ දැන් හිටපන් පාලම් බොක්කු මුර කරපු තනකොළ පිටිදී අල්ලපු එමු නැර වැඩ කරපු අරක්කු පෙරපු කුඩු ගෙන්නපු උන් තමයි ඔක්කොම දැන් ඔය ඉල්ලලා ගිහින් ඉන්නේ ඔබ දන්නවද ඔය පාර්ලිමේන්තුවේ කීයෙන් කී දෙනාද ඉගෙන ගත්ත උන් ඉන්නේ අනිත් ඔක්කොම ඉතින් අනිත් ඔක්කොම ඉතින් ඉතින් කවුරු වගේද කියලා නෑ උඹ වගේ මම වගේ දැන් ටිකක් කළා සර්. ඉතින් ආවලා කතා කරන්න බෑ මිනිහ. කතා වෙලේ නෑ සර්. මොකද සර් සෙල්ලම් කරන්න ඉඳලා ඉන්නවනේ සර්. ඉතින් සෙල්ලම් කරන වෙලාවට කතා කරන්න එක හරියන්නේ නැහැ සර්. බාධා කරනවා නෑ. හරි. ඒක නෙමෙයි. මම හිත ලොකු වැඩක් තියෙනවා. මගේ රැස්වීම මාලාවක් තියෙනවා. ජස්ට් ග්‍රෑම් මිල්ටන් නම වෙන වැඩවලට යොදවලා තියෙනවා. ලේකම් තුමායි මොනේ මාත් එක්ක යන්න. සර් මං එන්න මොනේ. දැන් මොකද ලේකම් මාත් දැන් මම පඩියක් දෙනවා හා මම යාන වාහන දෙලා තිබ්බ මගේ වැඩවලට අමතරව මොකද්ද ලේකම් තුමාට කරන්න දෙන්න තවද ඇයි සේ සේගේ වැඩවලට අමතරව එක වැඩක් තියෙනවනේ සේ මොන ඇයි මැඩම්ට කඩේ යන්නේ ඒක ඉතින් මාත් කරනවා හරි ඒකට කමක් නැහැ එතන ඒක රැස්වීමක් තියෙනවා ඒක උඩට දැන් මුල් කාලේ තමුසේ ආවට පස්සේ රාම හරියට ආවෙ නැද්ද මේක රැස්වීමකදී මොකද්ද ඔයාගේ වැඩපිළිවෙල හරි සැලස්ම සේ මට කියන්නේ රස්සීමට ගිහිල්ලා මම මොනවද කරන්න ඕන කියලා. එතකොට සර් මට පුළුවන් පිළිවෙලට ලස්සනට මේ වැඩේ කරන්න. ඒක තමයි මං අහන්නේ. හරි. දැන් අපි වෙන දඩ දාන්නේ සර් කිලෝමීටරයක් විතර නේ සර් රකින්න. ඔව්. මම මේ පාර දාන්න කිලෝමීටර 6ක් විතර. දාලා? දාලා සර් සේ එන්නකොටපත් වෙන්නේ. ඒක නේ මේ රත්න වෙලයි මම. ඔව්. පිස්සු වැඩ කරන්න බෑ මිනිහ. මගේ සරම ගිනිනත්ොත් එහෙම. නේද රකින්න වෙලා අපි දෙන්නේ. මේ කතර කමන්නේ සර් බාදක නැති යන්න ඕන. මට ඒව නෙමෙයි ඕනේ. මට ඕනේ හරිම ලස්සන බොහොම පැහැදිලි දෙයක්. මම දැන් මෙහෙම එනවානේ මිනිස්සුන්ට. හරි. අනිත් අතවලම එනකොට මේ හොඳ ලස්සන. ඒ කියන්නේ චුට්ටක් හුරු බූටි. හා. ඒ කියන්නේ ඔය නාඹර පෙරාගත්තු ළමයි එපා. සෑව මෙහෙම ඇවිල්ලා නිකන් මෙහෙම කරලා මෙහෙම වඩා ගන්න. ආ, ෆේට් කියන්නේ වර්ථේ නේ. ඒ කියන්නේ බොහොම ලස්සන හුරු බූටි හුරතල් දර්පතියෙක් නේ. ඉතින් සර් මං සූප්පුවක් ගහගෙන ඉන්න සර් මාව වඩා ගන්න ඕම් මම වඳුරු පැටව වඩා ගන්න නෑ මිනියෝ හොඳ ළමයි හතර දිනක් ඉන්න ඕනේ ඒ අතරින් මම ගානට එනවා මම මතක් කරලා ඒ ළමයින්ට පැම්පර්ස් එකේ අඳලා දිනු දෙනවා එක ළමයට නෑ කොළපාට වගේ අඳලා දිනු උතර මට ඇහැ යනවා හරි 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 නෑ මං ඩක්කාර ළමයව ගන්න හරි එතකොට වැඩි හරි කරන්න බලන්න එතකොට සර් හරි ඒ ප්‍රශ්නේ නම් හරි සර් බැරි වෙලාවත් ළමේ දෙන්න බෑ කියලා අම්මලා කිව්වොත් ओणेमी හරි කාලෝචිත වැඩේ අම්මලා ඒ මලේ ඇති කතාවක් කිව්වා දනගස්සන
උළු කසාබි ඔය කතා කරන්නේ නැද්ද මේ ප්‍රශ්න මොකද අහන්න නැද්ද මොකද නෑ ඉතින් අපි ප්‍රශ්න අහලා නිකන් විනාශ වෙනවට වඩා හොඳයි කියලා හිතලා සේ කතා කරන ප්‍රශ්නකට උත්තර දෙන්නේ ඔව් සර් ඊයේ ගහපට ටිකක් සෞත්‍ය වගේ පොළඹුර පිච්චිලා හවුස් මොකද අතන නැද්ද මම කල්පනා කරේ සර් පෑන නැ කොපුව තියෙනවා තමසල මාව විනාශ කරනවායි දැන් මට එක දෙයක් කියන ඔහෙට බාර දුන්නා නේද මම මොකද මගේ රැස්වීමල මිනිස්සු සපයන්නේ මම බස් ටික හරින් ඒ මිනිස්සු හරියට වෙලාවට එනවද නැ ඔක්කොම හරියද මේකයි සර් දැන් මිනිස්සු රැවටි නෑ බස් එක ගේ ළඟට ගිහිල්ලා ගැව්වත් බත් පැකට් එක දෙනවා ඇගුවත් අරකු ටික දෙනවා ඇගුවත් මිනිස්සු ඉන්නේ නෑ දැන් මිනිස්සු රවට්ටන්න බෑ සර් මේක හිතන්නකෝ දැන් අපි මාළුන් රවට්ටන්න මාළුන්ට පාන් දානවා ඈ මාළුව දන්නේ නැන්නේ අපි මාළුත් එක පාන් කන්නේ කියලා लसन कथा सिंगल एक अंतिम कथा මේ සර ස්පීච් එක දෙමු ඉංග්‍රීසි වලින් බම්බු මම දන්නේ ඉංග්‍රීසි දන්න මිනිස්සු මම මේව කරන්නේ ලොතේරෙන භාෂාවෙන් කතා කරන්නේ ඕ අන්ද බීරි කොළු වගේ සර් ඉන්නවා කොහම අරබෙවත තමුසේ තරර හඳ කවන මේ ටෙලි නාට්‍ය එකේ මාවත් ඒ වැඩ දාන්න දාන්න මට ඒ වැඩ නැහැ අර ළමයාගේ වැඩ අනේ සර් අපරාධි කියන්නේ ඔයා චෝක් ළමයා ළමයා හොඳට හම්බුණා සර් හම්බුණා ඔව් හම්බෙච්ච ගමන් ළමේ කෝ නෑ මොනේ නෑ 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 ළමයා හම්බෙලා දැන් කාලයක් මං කියේ මේ මට හම්බුණා කියලා ළමයා අර චෝක් ළමයා සර් ෆේඩ් කියන්නේ හරිම ලස්සනයි තුරු බුඩි ළමයා මං කිව්වා හොඳට ආවරහ කරලා ගේන්න කියලා ෆේඩ් තියෙන්නේ ගිය ගමන් වඩා ගන්න අපිට පොඩ්ඩක් නිකන් බලලා හදලා ෆේඩ් කියන්නේ ළමයාගේ අම්මා තුන්ගුරු තාත්තා තුන්ගුරු ළමයාගේ අයියා තුන්ගුරුදු එතකොට ළමයා තුන්ගුරුදු ළමයා තුන්ගුරු ළමයාගේ අයියා තුන්ගුරුදුලුනේ ඇයිසේ ඒ ළමයා බාප්පා පිට කියන්නේ මේ තුන්ගුරුදුලු ළමයි කියන්නේ මොකද මෙතන බිලි පූජාවක් කියලා හිතුවද නෑ ඉතින් තේලා වඩා ගන්නවා කියන්නේ තිල් ළමයි බිලි පූජාවට තිබ්බා වගේ තමයි ඒක හරියට සර් මේ හැම නායකයෙක්ම වඩා ගත්තේ ළමයිනේ සර් ආච්චි කෙනෙක් වඩා ගන්න ඉවරයි ඉස්සු දැකෝ එහෙම වඩා ගත්තොත් එහෙම සර්ගේ වැඩ ඔක්කොම මාට් වෙනන්නේ සර්ගේ අම්මා ඉන්නේ මහලු මඩ බෙන්නේ ඒ වුණාම लसन मट कुमार गोल गंड गंड मेनस नीम दे गोल कम बिल्कुल दुमाटे हरिंदे मम छि මම මොකටද හොරගල්ලා වරන්නේ මම බැලුවේ මේ මැඩම් මොකද වෙන්නේ නැත්තේ කියලා තවසේ අම්මා ගනානේ මා කරේ හොර වැඩක්වත් කළා චිකේ බේබි ජීවිතේටවත් ඉඳන් අපි ඒ වගේ වැඩ ගන්නවා කියලා අපි ජීවිතේටවත් හොරගම් කරන්නේ හැබැයි ඉතින් මේ රටේ අනිත් අය හොරගම් කරනවා කියලා මුළු රටම දන්නවා අම්මයි නගුසි අමී බේබි කොහොමද අර අලුතෙන් ගත්ත පොල් ඉඩමයි තේ ඉඩමයි හොඳයි මයින් කරන්නේ බැලුවද මොකද
මගේ පොල්ලිඩමයි තේලිමයි දැන් කොහෙද සඳහන් වෙලා තියෙන්නේ මට පොල් වත්තකුයි තේ වත්තකුයි තියෙන කියලා මගේ නමට තියනවා කියලා එහෙම කොහේ හරි කියලා තියෙනවද කවුද කිව්වේ බේබි විතරයි දන්නේ නැත්තේ බේබිගේ නමට ඒ ඉඩම් තියෙනවා කියලා හැබැයි මේ මුළු රටම දන්නවා ඒ කොහොමද ඇයි බේබි ඔරලෝසිය තප්පර කටුවට වඩා වේගෙන් SB එක වැඩ කරනවානේ කවුරු SB එක SP ඒක දන්නවා ඔයාට ඉඳලා FB එක තහනම් කරන්නම්කො ඈ බේබි අයියෝ බේබි නිකන් කොන්චු කරන්න එපා ඔහොම කී දෙනෙක් කිව්වද දැන් බලන්න පහුගිය කාලේ කිව්වා තියෙන අධිවේගී මාර්ග වලට වඩා ලුකු අධිවේගී මාර්ග ඇති කරනවා කිව්වා රට සංවර්ධනය කරනවා කිව්වා වැව් ගංගා හදනවා කිව්වා ගොවියන්ට තහන ආධාර දෙනවා කිව්වා එතකොට කම්කරුවන්ගේ නියම අයිතිවාසිකම් දෙනවා කියලා කිව්වා එතකොට අධිවේගී මාර්ග අස්සේ දානවා කිව්වා දුම්රිය ඒ කියන්නේ වේගවත් යන්න ඉන්ටර්සිටි එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රික් ඒ වගේ ඒවා දානවා කියලා කිව්වා එතකොට මෙගා ටෙලිනාටි තහනම් කරනවා කිව්වා පිටරටින් එන ටෙලිනාටි තහනම් කරනවා ඔක්කොම යන්නේ මෙහෙම දුරු ගමන් ඔක්කොම ඉවරයි තවුසෙත් එලාකට මෙගා ටෙලිනාටියක් වගේ තමයි මන්න මෙගා මූ පගා අයියෝ ලොක්කගේ හරක නියම තොරටියා මොහොඳයි හාන්ඩ වන් තොරටියා